අයුබෝවන් යමු ඉංගලන් YouTube channel එක වෙත ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගිය සතිය කිව්වා වගේ අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි අද මම ඔයාලා හම්බ වෙන්න ආවේ. ඉතින් පහුගිය සතිය දවසක අපි කාසල් කොම්බි කියන ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගියා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නට බලාපොරොත්තු වෙන්නේ කාසල් කොම්බි ප්‍රදේශයේ විස්තරයක්. Castle Combe නම් කරලා තියෙන්නේ එංගලන්තයේ තියෙන ලස්සනම ගම්මාන වලින් එකක් විදිහට. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ විල්ෂය කියන ප්‍රදේශයේ. Castle Combe, Combe Castle කියන නම් දෙකෙන්ම මේ ප්‍රදේශය හඳුන්වනවා. ඒ වගේම මේ ගම්මානයේ තියෙන විශේෂ සුන්දරත්වය නිසා චිත්‍රපට ගණනාවකටම මේ ගම්මානය භාවිතා කරලා තියෙනවා. උදාහරණ විදිහට The Wolf Man, Stardust චිත්‍රපටි හඳුන්වන්නට පුළුවන්. මේ ගම්මානේ අනිත් තියෙන විශේෂත්වය තමයි මේ ගෙවල් හදන්න භාවිතා කරලා තියෙන්නේ මේ ප්‍රදේශයෙන්ම සොයාගත්ත විශේෂ ගල් වර්ගයක්. ඔවුන් එක නම් කරලා තියෙන්නේ පැණිපාට කොස්වල් ප්‍රදේශයේ ගල් වර්ගයක් විදිහටයි. ඉතින් ඔයාලා ලෑස්තිද මගෙත් එක්ක මේ ගම්මානේ බලන්න යන්න? මේ ගම්මානේ තියෙන විශේෂ සුන්දරත්වය නිසා සතියේ දවස්වල සති අන්තයේ දවස්වල විශාල පිරිසක් මේ සඳහා එදී එනවා. ගම්මානයේ තියෙන සෙන්ට් ඇන්ඩ්‍රූස් කියන පල්ලිය. මේ පල්ලිය 13 වෙනි ශතවර්ෂයේ තරම් ඈතකට දිව යනවා. විස්තර බලා ගන්න. එංගලන්තයේ අතීත කාලයේ ඉදිකරපු පල්ලිවල විශේෂත්වය තමයි මේ පල්ලි අවට ප්‍රදේශයේ භූමදාන ප්‍රදේශයක් විදිහට භාවිත කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පල්ලියෙත් ඒක දැක ගන්න පුළුවන්. මේක වටා තියෙන සුසාන භූමියක්. පරණ සොහොන් කොත් ගොඩා දැක ගන්න පුළුවන්. සමහර සොහොන් කොත් 1800 ගණන් වලට 1300 ගණන් වලට වගේ ඈත අතීතයකට දිව යනවා. මෙතන පේනවා විශාල පෞරාණික ගහක් තියෙනවා. මේ ගහ නත්තල් සමය තමයි ගොඩාක් වෙලාවට මේ රතුපාට ගෙඩි වර්ගයක් හැදෙන්නේ. ඉතින් නත්තල් සමයට කිට්ටු නිසා මේ ගහ ලස්සනට රතුපාට ගෙඩි වලින් සැරසිලා තියෙනවා. හරිම සුන්දරත්වයක් මේ පල්ලිය සඳහා එකතු කරලා තියෙනවා. පල්ලිය ඇතුළට යන්න ඔවුන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම සමහර පල්ලිවල ඡායාරූප ගැනීම තහනම්. නමුත් මේ පල්ලියේ එහෙම විශේෂත්වයක් නැහැ. ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඕන විදියට ඡායාරූප ගන්න පුළුවන්. හැබැයි ඔවුන් පුංචි ආධාරයක් බලාපොරොත්තු වෙනවා මේ පල්ලිය නඩත්තු කිරීම සඳහා. ඉතින් මම මේ පල්ලියට ගිය දවසේ මේ පල්ලිය හැම තැනම ඇපල් ගෙඩි වලින් සරසලා තිබුණා. ඒක මම ඔවුන්ගේ නැහපුවාම ඔවුන් මට කිව්වේ හාවස්ට් කියන සීසන් එක සඳහා තමයි ඔවුන් මේ විදියට ඇපල් භාවිතා කරලා ඒ පල්ලිය සැරසුවේ කියලා. එංගලන්තයේ තියෙන පෞරාණික ගොඩනැගිලි අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්නට බෑ. ඔවුන් ඒ සඳහා විශේෂ නිර්ණායකයන් භාවිතා කරනවා. ඉතින් ඒක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ලිස්ටඩ් බිල්ඩින් කියලා.
ඉතින් මං මේක ගැන හොයලා බලනකොට ශාන්ත ඇන්ඩ්‍රු කියන දේවස්ථානයේ ලිස්ටඩ් 1 බිල්ඩින් එකක් යටතට තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් මේ දේවස්ථානයේ ඇතුළත පොඩ්ඩක් නරඹමු. ඉතින් කාසල් කොම්බි ප්‍රදේශයේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේ ප්‍රදේශවාසීන් වෙළඳ සැල් කීපයක් පවත්වාගෙන යනවා. මේ හැම බඩුවකම ගාණක් ඔවුන් නියම කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක මිලදී කරගෙන හරිම මුදල් ප්‍රමාණය මේ තැපල් පෙට්ටිය ඇතුළෙන් දැම්මහම ඔයාට බඩුව අරගෙන යන්න පුළුවන්. මේ තියෙන විශේෂත්වය තමයි මේ කිසිම වෙළඳ සැලක වැඩ කිරීමට පුද්ගලයන් නැහැ. ඔබ හරි මුදල් ප්‍රමාණය ඔවුන්ගේ තැපැල් පෙට්ටියට දාලා හරි බටුව අරගෙන යයි කියලා ඔවුන් විශ්වාසය කරනවා. ඒ වගේම විශ්වාසය මත පදනම් වුණු ගනුදෙනු ක්‍රමයක් තමයි මෙහි භාවිතා වෙන්නේ. මේ ප්‍රදේශයේ තවත් තියෙන විශේෂත්වයක් තමයි ඉතාමත් පැරණි හෝටලයක් පිහිටලා තියෙනවා. ඒ මිල ගණන් ඉතාමත් අධිකයි. විශේෂයෙන්ම ධනවත් පන්තියේ අය තමයි ඒ සඳහා ඇවිල්ලා නැවතුම් ගන්නේ. මේ ගම්මානේ බලන්න එන විශාල පිරිස් මේ හෝටලයට එනවා. මේ දැන් ඕගලන්ට පේන්නේ ඒ හෝටලේ. ඒ වගේම ඔවුන්ට ගෝල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා විශේෂ පිට්ටනියක් තියෙනවා. ඉතාමත්ම මිල ගණනින් අධික තැනක් විදිහට හඳුනා දෙන්නට පුළුවන්. මේ COVID-19 එක්ක විශේෂයෙන් මේ ගේටු ඔවුන් ඇරලා තියෙනවා. මේ ප්‍රදේශයේ බලන්න එන පුද්ගලයන්ට මේ හෝටලේ නැරඹීම සඳහා ඔයාලට මේ වීඩියෝ වලින් පේනවා ඇති මේ ගම්මාන තියෙන සමහර ගස්වල පාටවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සමහර පාටවල් රතු පාට තැඹිලි පාටට හැරිලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන අය මේ ගම්මානයේ ඡායරූප ගැනීම සඳහා විශේෂ කැමැත්තක් දක්වනවා. ඔවුන් මේ පාට වෙනස් වෙන කාලවන් වලට මේ ගම්මානය සඳහා විශේෂයෙන් ඇදලා එනවා. ඉතින් මේ ඕගලන්ට පේන්නේ රතු පාට දුරකථන කුටියක්. 1926 වගේ ඈත කාලයකට මේක දිව යනවා. ඉතින් මේවා දැන් ඇත්තටම එංගලන්තේ බලා ගන්නට අමාරුයි. නමුත් ඔවුන්ගේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් කිසිම දෙයක් විනාශ කරලා දාන්නේ නැහැ. ඒවා ඊළඟ පරම්පරාවන් වලට බලා ගැනීම සඳහා ඒ විදිහටම ආරක්ෂා කරනවා. ඉතින් මේ ගම්මනේ තවත් පොඩ්ඩක් විතර පල්ලෙහාට යනකොට තියෙනවා පාලමක්. මේ පාලම උඩ සමාජ පාත්‍ය භාවිතා කරන අය ඡායරූප ගැනීම සඳහා විශාල කැමැත්තක් දක්වන මේ ඕගලන්ට පේනවා ඇති. ඒ වගේ ඡායරූප ගන්න අය තවත් කීප දෙනෙක් එදා ඇවිල්ලා හිටියා. ඉතින් ඒ පාලම උඩ ඉඳලා මෙන්න මේ තමයි ඒ පාලම. ඡායරූප ගන්න විශේෂ කැමැත්තක් ඔවුන් දක්වනවා. ඒ වගේම සමාජ මාධ්‍ය සඳහා ඔවුන් ඒවා මුදාහරිනවා. ඉතින් ඒ විශේෂයෙන්ම මේ ගම්මානේ බලන්න සමාජ මාධ්‍ය ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් භාවිතා කරන අය ගොඩක් අය පැමිණෙනවා. මේ දැන් ඕගලන්ට තේරෙන්නේ ඡායරූප නිරූපණය කරන අය ඔවුන් ඒ සඳහා විශාල ශ්‍රමයක් විශාල කාලයක් විශාල දුරක් පැමිණලා මෙහි ඡායරූප ගන්නවා. ඉතින් මං හිතනවා අද මං ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලා එංගලන්තේ තියෙන තව සුන්දර තැනක් බලාගත්තා කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එන සති ඔයාලව හම්බ වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම ඔයාලා කැමති දෙයක් තියෙනවා නම් ඒ වගේම උගලන් මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් වෙනස් කරන්න කියලා හිතනවා නම් පහත තියෙන කමෙන්ට් එකක් එකතු කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙ නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්.